ඇත්තටම මම අද මේ අදහස් ප්‍රකාශ කරන්නේ ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් හැටියට නොවේ. නමුත් අනුර කුමාර දිසානායක මහතා හා මා අතර සම්බන්ධයක් තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ හිටියේ. මමත් ඒවකට නිදහස් කවයේ සභාපති මාත් එක්ක අනිත් පැත්තේ හිටියේ ප්‍රතිවාදියා තමයි සුනිල් අඳුන්ගෙත්ති. නමුත් අපි අද එකම වේදිකාවකට ඇවිල්ලා තියෙනවා. සියලුම දේවල් අමතක කළා මේ අවුරුදු 70 ගාණක් නිදහසෙන් පස්සේ අපි දැකපු අපි විදපු අධ්‍යක්ීම් තුලින් තවදුරටත් මේ තියෙන සම්ප්‍රදාය ඔස්සේම ගමන් කළා මේ රට ගොඩ දාන්න බැහැ කියන අදහස නිසා. විශේෂයෙන් අපි බලමු නිදහසින් පස්සේ අපේ ආර්ථිකය අපි හිතුණා ඉංග්‍රීසින් ජාතියෙන් අපි ලංකාවට බාර දෙනකොට අපි හොඳ තත්යකට තිබ්බා. ලෝකෙට ණය නැහැ. අපි අපනෑනේ තිබ්බ තේපොල් රබර් කියලා. රට ඇතුලේ හොඳ මාර්ග පද්ධතියක් තිබ්බා. දුම්රිය තිබ්බා. සෞඛ්‍යයත් හොඳයි. අධ්‍යාපනය වෙනකොට ඉංග්‍රීසින්ට අවශ්‍ය සේවක පිරිස බිහිකර ගැනීම සඳහා හොඳ පාසල් පද්ධතියක් තිබ්බා. එහෙම බාර දුන්න ලංකාව 56 වෙනකොට අපි දැන් 56න් බලයට පත් වෙලා යම්කිසි ව්‍යාපාර ජන සතු කරා. ඊළඟට 60 ගණන් වලට එනකොට ආපහු තව ව්‍යාපාර ජන සතු වෙනවා. විශේෂයෙන්ම ලංකාව තුළ විශාල වශයෙන් ඉන්ධන වෙළඳපොළ තුල හිටියා බෞද්ධාධික සමාගම්. ඒ නිසා ඔවුන් ලංකාව හැර ගිහිල්ලා ඔවුන් සිංගප්පූරට යනවා. සිංගප්පූරේ ගිහිල්ලා ඔවුන් ඒ ව්‍යාපාර කළා. සිංගප්පූර තුල අද වෙනකොට ඇත්තටම අරාබියක් නෙමෙයි හිටියේ. නමුත් සිංගප්පූර අද කියන්නේ ප්‍රධාන තෙල් අපනයන කරන රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඊළඟට ආව 1977 වෙනකොට අපි තවත් අත්අඩා බැලීමක් කරා. ඒ කියන්නේ අවුරුත් ආර්ථිකයක්, ඒ කියන්නේ ආනයන සීමා කළා, තහනම් කළා, රට තුළ නිෂ්පාදනය වැඩි කරගන්න අපි අවුරුදු 7ක් තුළ අපි කිසියම් විදිහක උත්සාහයක යෙදුණා. නමුත් ඒකත් අසාර්ථකුණ බව 1977 වෙනකොට අපිට පෙවුණා. ඒ නිසාම 78 වැතුවරණෙන් යුරෝපයකට 6-5 බලයක් ලැබුණා. හැබැයි ඒ වෙනකොට ලෝකය මම විශ්වාස කරන පෞද්ගලිකව විශ්වාස කරනවා ජයවර්ධන ඒ ගත්ත පියවර හරි ආර්ථිකය වෘද්ධ කරපු එක. ඒ වගේම ඒ වෙනකොට අපිට මහකොළඹ ආර්ථික කොමිසම කියලා කොමිසමක් පිහිටුවා විශේෂ ගැසට් ප්‍රත්‍යයකින්. ඒක අපි විදේශ ඍජු ආයෝජන ලබා ගැනීම සඳහා ඒකත් හොඳයි. එහෙම ඇවිල්ලා අපි දිගටම ආවා. එනකොට අපි හිටියේ 15 ආදායම් ලබන රටක් හැටියට. අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 18 වඩා අඩුයි. නමුත් අපේ විදේශ සංචිත ප්‍රමාණය ඇත්තටම ඩොලර් බිලියන 5.6 තිබ්බේ. සාමාන්‍යයෙන් රටකට විදේශ විනිමය ඒ රටේ ආනයනයට මාස 3කට අවශ්‍ය වෙන්න ඕනේ. ඒක තමයි සුරක්ෂිත ආර්ථිකයක් කියන්නේ. නමුත් ලංකාවේ කොවිඩ් ඒ වගේම පාස්කු ඉවර වෙනකොට ලංකාවේ විදේශ සංචිතය මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉතාම සුළු ප්‍රමාණයකට තිබ්බේ. අපි කොයි වෙලාවක හරි ණය උගුලක අහු වෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා. අපි මධ්‍යම මට්ටමට ආර්ථික උසස් වෙනකොට අපි ඒක පුද්ගල ආදායම ඩොලර් 3800 ගානකට ඉදිරිය ගියාම අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට සහනදායි ණය ගන්න බැරි වෙනවා. අපිට බොහොම සහනදායි ණය කලින් ලැබුණේ. ඒ නිසාම රජයට සිද්ධ වෙනවා ආර්ථික පවත්වාගෙන යන්න වෙළඳ ණය ගන්න. බොහොම කෙටි කාලීනයි, පොලිය වැඩි. ඉතින් ওই චක්‍රය අරගෙන ඇවිල්ලා කොවිඩ් උත් ඇවිල්ලා ඊළඟට පාස්කු ප්‍රහාරෙත් ඇවිල්ලා සංචාරක කර්මාන්තයේ කඩා වැටිලා විදේශයේ ඉන්න ඔබ ලංකාවට යන්නේ සල්ලි ප්‍රමාණයත් අඩු වෙලා ওই ඔක්කොමත් එක්ක අවසාන ප්‍රතිඵලය තමයි අපි රට බංගලොත් වුණා කියලා ප්‍රකාශ කරේ. ඉතින් ඇත්තටම මේ බංගලොත් වීමට ප්‍රධාන වශයෙන් දායක වෙන පිරිස්ම අද කියනවා අපිට රට ගොඩ ගන්න පුළුවන් කියලා. අපිත් ඒ සමහර ප්‍රවාහවල අතීතයේ ඉඳලා තියෙනවා. එතකොට මෙතන ඉන්න ඔබත් ඉඳලා ඇති. ඔබටත් ඒ අත්දැකීම් ඇති. මම දන්නවා මගේ හිතවත් විශාල පිරිසක් ඉන්නවා. තමන්ගේ දමෙන් ධනෙන් ශ්‍රමයෙන් විශාල වශයෙන්
ඔහුගේ නායකයෝ පත් කරගන්න කටයුතු කරා. හැබැයි ඔවුන් එහෙම කටයුතු කරේ පෞද්ගලික තමන්ගේ වරප්‍රසාද අරමුණු ඉටු කරගන්න නෙමෙයි. රටක් ජාතියක් ගොඩ දාන්න බලාපොරොත්තු වෙනවා. අපි වුණත් එහෙමයි. නමුත් අවසාන ප්‍රතිඵලය ලංකාව බංකොලොත් වෙලා අන්තිමට අපි බංගලාදේශෙනුත් ඩොලර් මිලියන 300ක් ගන්න බවට 300ක් ගන්න තත්ත්වයට අපි පත් වුණා. ඉතින් අපි මේ ආර්ථිකය දිහා බැලුවහම අපි දකිනවා දෙයක්. ඇත්තම මේ වෙනකන් රජය ව්‍යාපාරික කෙනෙක් මම බලාපොරොත්තු වෙන්නේ රජය ව්‍යාපාර කරන්න සුදුසු නැහැ. රජයේ මූලික පරමාර්ථය තමයි ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් නීති සකස් කළා, ඒ පරිසරය සකස් කළා දෙන එක. එහෙම සකස් කළා දුන්නට පස්සේ රටේ ව්‍යාපාරිකයන්ට පුළුවන් රටේ ආර්ථිකය බලා ගන්න, නිෂ්පාදනය වැඩි කරන්න, රැකියාව වැඩි කරගන්න, අපනයනේ වැඩි කරගන්න, ඔය ඔක්කොම ව්‍යාපාරිකයන්ට පුළුවන්. නමුත් මේ වෙනකන් පැවති රජයන් කිසිම විදිහකට ඒ අවශ්‍ය පරිසරය සකස් කරලා දුන්නේ නැහැ. ඔබ දන්නවා අද දේශපාලඥයෝ ව්‍යාපාරය කරනවා. අද ගත්තොත් එහෙම පෙට්‍රල් ෂෙඩ් වලින් 80% විතර තියෙන මන්ත්‍රීවරුන්ගේ යටතේ. ඊළඟට බාර ගත්තොත් බාරුත් එහෙමයි. ඒවැ බලපත්‍ර ඔවුන් ලබාගෙන තියෙන්නේ. අනවශ්‍ය විදියට දේශපාලන බලය පාවිච්චි කළා ඔවුන් වෙළඳපොළට ඇවිල්ලා අපි වගේ කට්ටියට නිදහසේ ව්‍යාපාර කරගන්න බැරි තත්ත්වයක් උදා කළා තියෙනවා. ඒ නිසාම තමයි අවසානයේ ආර්ථිකය ඔය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එතකොට රජය ව්‍යාපාර 527ක් කරනවා මට මතක හැටියට. සමා වෙන්න ඕනේ ෆිගර්ස් වැරදුනොත්. එයින් ආයතන 52ක් වසරකට රුපියල් බිලියන 744ක් පාඩුයි. ඔබ ගෙවන බදු මුදල සෑම වසරකම ඒ පාඩුව පිරිමහන්න අපි අනිවාර්යයෙන් යොදවන්න වෙනවා. එතකොට අපි බලමු මේ ආයතන පවත්කගෙන යන්නේ අපි වෙනුවෙන්ද රට වෙනුවෙන්ද කියලා. මම බොහොම කෙටි කරලා කතා කරන්නේ. අපි බලමු එයාලංකා ආයතනේ බලමු. එයාලංකා ආයතනේ පටන් ගන්නකොට ජනාධිපති ජයා ජයවර්ධන පළමුව කෝල් එක දෙන්නේ සිංගප්පූරු ජනාධිපතිතුමාට. ඔහුගෙන් අහන්න කියනවා මම අදහසක් තියෙනවා මෙහෙම ගුවන් සේවාව පටන් ගන්න ඔබේ අදහස මොකක්ද කියලා. සිංගප්පූරු ජනාධිපතිතුමා ඕක කරන්න එපා. ඔබ මේ වෙලාවේ ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ කෘෂිකර්මයේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. නමුත් ජයා ජයවර්ධන මහතා ගුවන් සේවයක් පටන් ගන්නවා එයා සිලෝන්. ඊට පස්සේ ඒක එයා ලංකා වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකන් වෙනවා. ඊට පස්සේ මිහින් එයා ලංකා කියලා තව එකකුත් පටන් ගන්නවා. එතකොට 2008 වෙනකොට යම්පිසි විදියට ගුවන් සමාගම ප්‍රතිසංස්කරණයකට වෙලා එමිරේට් සමාගමත් එක්ක යම්පිසි හවුල් කාඩි තත්යකට ඇවිල්ලා රුපියල් බිලියන 4ක ලාභයක් ලබනවා 2008 වෙනකොට. එතකොට 2008 එයා ලංකා ආයතනයේ ශ්‍රී ලංකා ආයතනයේ සභාපතිතුමා ඔහු විදේශ රටක ඉන්නේ. ඔහුට ලංකාවට එන්න බැරි වෙන්නේ වීසා කැන්සල් කරනවා. කැන්සල් කරන්නේ කවුද? ඒකට අස්සම් කරන්නේ ධම්මික පෙරේරා මහත්තයා. එතකොට ඒ වගේ ආයතනයක් රජයේ ආයතනයකට ඊළඟට පත් කරන්නේ කවුද? හිටපු ජනාධිපතිතුමාගේ මස්සිනා. ඔහුට ඒ සඳහා සුදුසුකම් තියනවද? වෘත්තීය සුදුසුකම් තියනවද? එහි ප්‍රතිඵලය මොකක්ද අවසානයේ? අද වෙනකොට එයා ලංකා ආයතනය රුපියල් බිලියන 5400 ගානක පාඩුවක් තියෙනවා. එතකොට මේ පාඩුව පියවන්න සෑම වසරකම ඔබ ගෙවන බදු මුදලෙන් භාණ්ඩාගාරයෙන් එයා ලංකා ආයතනයට යවන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි රුපියල් බිලියන 5400 ගානක පාඩුවක් තියෙනවා. එතකොට මේ පාඩුව පියවන්න සෑම වසරකම ඔබ ගෙවන බදු මුදලෙන් භාණ්ඩාගාරයෙන් එයා ලංකා ආයතනයට යවන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි එයා ලංකා ආයතනය ඩොලර් වලින් ණය අරගෙන තියෙනවා. ඩොලර් 500 ගාණක් ණය තියෙනවා. එතකොට ඒවා පියවන්නත් වෙනවා. එතකොට රජයේ ව්‍යාපාර කිරීම තුල රජයේ ව්‍යාපාර වලට රජ අනුග්‍රහය දක්කලා රාජ්‍ය බැංකුව වලින් ණය දීලා අන්තිමට ඒ ණය පියව ගන්න බැරුව ඔබ දන්නවාද පහුගිය දවස්වල ලංකා බැංකුවයි මහජන බැංකුවයි බොල් ණය කපහැරියා. දයගමගේ මහත්මයාගේ සමාගම උඩින්ම තිබ්බා.
මේ සල්ලි කාගේද? මේ බොල් ණය හැටියට කපා හරින්නේ මේ රටේ මිනිස්සුන්ට, අපේ රටේ මිනිස්සුන්ට ණය හැටියට දෙන්න තියෙන සල්ලි. නමුත් රජේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා රජේ ඒ ආයතන වල තමන්ගේ ඥාති සංග්‍රහය, ඒ වගේම තමයි මිත්‍රයන්ට, තමන්ගේ පක්ෂයේ පුද්ගලයන්ට, එහෙම නැත්නම් දේශපාලනයෙන් විශ්‍රාම කිය ඒගොල්ලන්ට තනතුරුළු තමයි ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ව්‍යාපාරිකයෙක් හැටියට මම අණ්ඩ කුමාර සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් ව්‍යාපාර කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් සකස් කළ දෙන්න. විශේෂයෙන්ම වෙළඳපොළ ආර්ථිකයක් අපිට නිර්මාණය කළ දෙන්න තරංකාරීත්වයක් තුළ, ඒ තුළ කාර්යක්ෂමතාවයක් ඇති වෙනවා. ඒ වගේම ජනතාවට විශේෂ වරප්‍රසාද ඇති වෙනවා. ඇත්තට මම දීර්ඝ වශයෙන් කතා කරන්න කැමති නෑ. මොකද මෙතන මට වඩා මං හිතනවා අණ්ඩ කුමාර සහෝදරයාගේ කතාව අහන්න තමයි ඔයගොල්ලෝ කැමති තියෙන්නේ. නමුත් මම ව්‍යාපාරිකයෙක් හැටියට මං කැමති යෝජනා කිහිපයක් කරන්න. ඔය රජයේ ව්‍යාපාර තියෙන සියලුම දේවල් ඒවා ප්‍රතිසංස්කරණය කරන්න. සමහර ඒවා ප්‍රතිසංස්කරණය කරනකොට දේශීය ව්‍යාපාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විදේශීය ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒවා කරලා රජයේ බර අඩු කරන්න ව්‍යාපාරිකයන්ට අවස්ථාව දෙන්න. ඒ වගේම රජයේ ආයෝජනය කරනකොට ඒ සඳහා සුදුසුම හවුල්කරුවෝ තෝරා ගන්න. සරල උදාහරණයක් කියන්නම්. අපි ලෝකයේ හොඳම ජැටි හැදුවත් අපිට වැඩක් නැහැ. ඒක කොච්චර ගැඹුරුණත් වැඩක් නැහැ. ලෝකයේ නැව් සමාගම් අතර තමයි මේ බිස්නස් තියෙන්නේ. අපි එහෙනම් අනිවාර්යෙන් ජැටියත් එක හදනකොට අපි මේ නැව් සමාගම සමග කිසියම් විදියකට හවුල්කාරී තත්යකට අපිට යන්න පුළුවන් නම් අපිට ඉබේම අපිට ව්‍යාපාර එනවා. අනේ ඒ වගේ දේවල් අවධානය යොමු කරන්න. ඒ වගේම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ගෙවුම් ශේෂයේ ප්‍රශ්නේ. එක දිගටම ගෙවුම් ශේෂයේ හිඟයක් තියෙනවා. ඒ හිඟේ පියව ගන්න අපි දිගින් දිගටම අපි කරලා තියෙන්නේ වාණිජ ණය වලට ගිය එක. ඒ ණය අරගෙන අපි ආයෝජනය කරලා තියෙන්නේ ණය ආපසු ගෙවන්නත්, ඒ වගේම එක එක රුපියල් ප්‍රොජෙක්ට් වලට කරලා තියෙන්නේ. ඒ ණය ඇත්තටම ඩොලර් ප්‍රොජෙක්ට් වල කරලා නැහැ. ඒ නිසා ඩොලර්ස් අපිට ඉන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විජේ සංචිත අඩු වෙලා අවසානයේ බංකොලොත් තුනේ. ඒ නිසා සංචාරක කර්මාන්තයේ තාමත් අවස්ථා තියෙනවා අපිට දියුණු වෙන්න. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ රට තුල තව තියෙනවා ඇත්තටම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම්, ආරක්ෂාව, ඒ වගේම රටේ ජනතාවට සංචාරක ව්‍යාපාරය පිළිබඳ දැනුවත් කිරීම තුළින් මේ ශිෂ්‍යය තුළ තව තව වර්ධනයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අපනයන කර්මාන්තය තුලත් තව තියෙනවා. මම හිතනවා ධීවර කර්මාන්තය තුල අපිට ලොකු පියවරක් තියන්න පුළුවන්. දැන් වියට්නාමයේ ගත්තොත් එහෙම වියට්නාමයේ ඉන්න අපනයන ලෝක ධීවර අපනයන වලින් 10 වෙනි ස්ථානයට අපිටත් ලොකු මුහුදක් තියෙනවා. නමුත් අපිට මුහු තාමත් රටේ මාළු ගණන්. ඒ ධීවර කර්මාන්තයේත් හරිම සම්ප්‍රදායිකයි. ඒ නිසා මේක අපිට තව දියුණු කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම අපේ විදේශීන ශ්‍රමිකයෝ ඇත්තටම අපි ගිහිල්ලා තියෙන්නේ නිකම්ම නිකම් ශ්‍රමිකයෝ හැටියට. අපිට පුහුණු කරොත් එහෙම අපිට ඉහළ වැටුපකට විදේශයට අපිට යවන්න පුළුවන් අපේ තරුණ තරුණියෝ. අපිට ඒ තුළින් ඔයට වඩා ඩොලර් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් FDI කියලා අපි කියන්නේ. අපිට හරියම කනගාටුයි 1978 අපි බලාපොරොත්තු වුණා මහකොළඹ ආර්ථික කොමිසම හදලා විදේශ ආයෝජන ලබා ගන්න. ඒ වෙනකොට දකුණු ආසියාවේ කිසිම රටක් ඒ වගේ පියවරක් අරගෙන තිබ්බේ නැහැ. නමුත් අපි අද බැලුවොත් එහෙම බංග්ලාදේශ්, වියට්නාමය, මියන්මා වගේ රටවල් එක්ක බැලුවොත් එහෙම අපිට හම්බ වෙන්නේ අවුරුද්දට බිලියනයක්වත් නැහැ විදේශ ආයෝජන. ඉතින් විදේශ ආයෝජන අපි ගෙන්න ගන්න ඕනේ. අපිට හිතකර පරිසරයක් තියෙනවා, හොඳ ශ්‍රම බලකායක් තියෙනවා, හොඳ නම්‍යශීලී ශ්‍රම බලකායක් තියෙනවා, රට පිහිටලා තියෙන හොඳ තැනක. නමුත් විදේශ ආයෝජන එන්නේ නැති හේතුව මම හිතනවා අපේ ප්‍රතිපත්තිවල දේශපාලකයන්ගේ දූෂණ කාලය තිබා 10% කියලා මතක ඇති. ප්‍රොජෙක්ට් එකක් අරන් එනවා නම් අනිවාර්යෙන් ඇමතුමාට 10%ක් දෙන්න ඕනේ. එහෙම නැතුව අපි විදේශ ආයෝජන වැඩි කරගත්තොත් අපිට ඉබේම ඩොලර්ස් එනවා. ඒගොල්ලෝ එන්නේ වෙළඳපොළක් එක්ක, රැකියාව වැඩි වෙයි, ආර්ථිකය වර්ධනය වෙයි. අපිට ওই තියෙන ওই ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ඉළඟට මම හිතනවා අපි බලශක්තිය පැත්තෙන් බැලුවොත් එහෙම දකුණු ආසියාවේ වැඩිම ලයිට් බිල ගෙවන්නේ අපි. අපිට හේතුව තමයි අපි ගොඩක් අපි රැඳිලා තියෙන ඉන්ධන මත, ඉන්ධන පුච්චල තමයි අපි විදුලිය ගන්නෙ. වැස්ස කාලයට අපිට හොඳයි, වහින් නැති කාලයට අපිට ගොඩක් අපි ඉන්ධන කියන්නේ ඩොලස් පුච්චන එක. නමුත් අපිට රටක් හැටියට 365 දවසෙම සූර්ය එළිය තියෙනවා. අපිට සූර්ය බලය මං හිතනවා අපිට උපරිම තත්යකට යන්න පුළුවන්, තව තව පහසුකම් සපයලා. ඒ වගේම සුලම් බලයෙන්ුත් අපිට ඔපචුනිටිස් තියෙනවා. නමුත් දැන් තියෙනවා අදානික ගිවිසුමේ ගැටලුවක් තියෙනවා. අපි දැන් $0.8 කොහෙද අපි ගන්න යනවා, ඒක ගාන වැඩි. නමුත් ඒ ඊට වඩා අඩු මේකට ගියොත් අපිට පුළුවන් විදුලි බලය අඩුවට දෙන්න. මේ වෙලාවේ ඇත්තට මිනිස්සු හරිම අමාරු කාලෙක ඉන්නේ, මිනිසුන්ටත් සහනයක්, ඒ වගේම පර්මාන්තවලටත් ලොකු සහනයක් හම්බ වෙනවා. විදුලි බලය අඩු හම්බුනොත් එහෙම වුණොත් අපිට ලෝකවලින්ද පොලේ විශේෂයෙන්ම ගාමන් ඉන්ඩස්ට්‍රියේ තරංගකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. මොකද අපිට ඉස්සර වගේ අපි දැන් මධ්‍යම තත්ත්වේ රටක් නිසා යුරෝපයේ GSP අපිට හම්බ වෙන්නේ නැහැ, ඇමරිකාවේ GSP හම්බ වෙන්නේ නැහැ. අපි වෙළඳ පොලේ තරංග කළා තමයි අපි ඒවා ලබා ගන්න වෙන්නේ. තරංග කරන්න නම් අපි හොඳ පිරිවැය අඩු කර ගන්න ඕනේ. පිරිවැය අඩු කරගෙන අපි තරංගකාරී තත්ත්වයක් අපි ඇති කරන්න ඕනේ. ඉතින් වෙලාව මං හිතන්නේ සීමිතයි. ඇත්තටම මම ඔබට ආරාධනා කරනවා මේ වගේම මේ අනුරකුමාර දිසනාග සහෝදරයා ජයග්‍රහණය කළා. අපි අවුරුදු 70 ගණන් තිස්සේ බලාපොරොත්තු වුණ ඒ රටේ සෞභාග්‍ය රට ගොඩනැගීම සඳහා අපි මෙතැන් පටන් එකා වගේ අපි ඉදිරියටම යමු කියලා. ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.